හයි අලුනේ කොහමද දමිත් ලොක්ස් අපි අද ආවා බලන්න සීතාවක රාජධානිය සීතාවක රජු නමින් විරුදාවලිය ලැබූ සීතාවක රාජසිංහ රජුගේ රාජධානිය ඇති තවත් සංධි ස්ථානයක් කිව්වොත් නිවැරදි ජනප්‍රවාදයේ කියවෙන කතාංගයක් ඇසුරෙන් තමයි මේ දේ නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින් සීතාවක රාජසිංහ රජු නොත් සීතාවක රාජසිංහ රජු තමන්ගේ රාජධානිය හින්දු ආභාෂයේ ලබාගෙන හින්දු ආභාෂයෙන් නිර්මාණය කරපු ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙනවා. මේ ගෘහ නිර්මාණ ශිල්පයෙන් හදපු ලස්සන කෝවිලක් ගැන විස්තරයක් තමයි අපි අද ඔයගොල්ලන්ට අරන් ගෙන හැදුවේ. මේ කෝවිල හදන්න මුල්ුණේ මොනවද? මේ කෝවිල හැදුවේ ඇයි? කාගේ උමනාවටද? මේ සියලු විස්තර තමයි අපි අද දමිත් ලොක්ස් අපි අපේ වීඩියෝ එකකින් අපි ඔයගොල්ලන්ට අද ගේන්න හදන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේක හැදුනේ කොහමද? මේක හදන්න මොකද්ද උනේ? ඇයි මේකට හින්දු ආභාෂයක් ආවේ? ඇයි ලංකාවේ කෝවිල් හැදුනේ? හැම විස්තරයක්ම අපි බලමු වීඩියෝ එක ගිහිල්ලා. එහෙනම් යම් වීඩියෝ එක අපි කියපු දෙ කෝවිල කෝවිල මේක ඇත්තම මේ නිර්මාණය කරලා තියන්නේ කල්දුව ප්‍රදේශයේ තමයි මේක තියන්නේ ඒ කියන්නේ සබර්ගම් පළාතේ සීතාවකර රාජධානිය සීතාව රජුගේ රාජධානිය ඒ රාජධානිය අල්සාවෙල්ල තල්දුවත් වෙන් කෙරෙන සීතාවක පාලමට ටිකක් මෙහැයි තියෙනවා වැලිපාරක් ඒ වැලිපාරේ මීටර 500 විතර අතට ගියාට පස්සේ තමයි මේ කෝවිල පිටලා තියෙන්නේ වර්තමානයේ නම් වැලිපාරවල් නෙමෙයි කොන්ක්‍රීට් කරපු පාරක් දැන් තියෙන්නේ ජීවත් දොරවල් නැතිලා මිනිස්සු දැන් ජීවත් වෙනවා ඒ හරිය ඉතින් මේ හරියෙන් තමයි කෝවිලට යන්න තියෙන්නේ මේ කෝවිලට ඇත්තටම කිව්වොත් නම බැරන්ඩි කෝවිල බැරන්ඩි කෝවිල කියන්නේ අතීතයේ මේකට කියලා තියෙන්නේ බයිරන්ඩි කෝවිල කියලා බයිරන්ඩි කෝවිල නමින් හඳුන්වපු මේ බැරන්ඩි කෝවිල හදලා තියෙන හින්දු භක්ති ගීතයේ උමනාව පරිදි ඒක හදන්න පාදක වෙලා තියෙන්නේ හින්දු භක්ති ගීතීමට රාජසිංහ රජුසින් මේක නිර්මාණය කරන හේතු වෙලා තියෙන රාජසිංහ රජුගේ පියා එහෙම නැත්නම් අපි කියනවා මායාදිනේ රජු මියයාම මායාදිනේ රජු මියයාමේ කලකින් ඉන්න සීතාවක රජු ඒ බාපේ නිදෙන්න සීතාව රජුගේ බිසුන් මාසෙලදී වහනවා මේ බාපෙන් මම නිදෙන්න පුළුවන් කියලා. මම පුළුවන් කියලා ඇහුවට පස්සේ බිසුන් මාසෙලා ඒකට හරි උත්තරයක් දෙන්න බිසුන් මාසෙලා කියනවා මේ බාපෙන් නිදෙන්න බෑ කියලා. ඒ අපේ නිදෙන්න බෑ කියන තරහට රාජසිංහ රජු විසින් අණ කරනවා මේ සීනෝ බිසුන් මාසෙලා කනාන් නැතිවල වලේ ගිල්වල මරන්න. මේ බිසුන් මාසෙලා සීලෙම දෙනාම ගිල්වල මරනවා. හැමදේටම අනුබල ලබා දෙන්නේ පූජකවරයෙක් කියන පූජකවරයාගේ නම තමයි අරිට්ට කිංග වෙන්ඩු කියන පූජකවරයා. ඒ පූජකවරයාගේ සියලුම අනුදැනුම ඇතුලේ චුමාසේලා මරලා පන්සල් පල්ලිය නැති කරලා පොත්පත් ආදී සියලු දේම විනාශ කරලා ඒ පූජකවරයාගේ ගමන් මගට අනුව තමයි රාජසිංහ රජතුමා වැඩ කරන්නේ. වැඩ කරලා ඒ පූජකතුමාට අවශ්‍ය වෙනවා කෝවිල් ඉදිකරන්න. ඊට පස්සේ පූජකතුමාගේ කීමට අනුව තමයි රාජසිංහ රජුව මෙම තල්දුවේ ප්‍රදේශයේ මේ කෝවිල නිර්මාණය කරන්නේ. එසේ නිර්මාණය වූ කෝවිල තමයි අදටත් මේ බයිරන්ඩි නම් බැරන්ඩි කෝවිල කියලා ඕගොල්ලොන්ට තල්දුව ප්‍රදේශයේදී දැකගන්න ලැබෙන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඔයාලව හම්බෙන්න ඉක්මනටම එනවා. ඉතින් අපේ channel එක subscribe කරලා like එක click කරලා අපේ ඊළඟ වෙන videos බලන්න ඔයාලා අපේ channel එක subscribe කරලා ඉන්න.